ඊළඟ රූප ශබ්ද ගන්ධ රස පහස දැන් අද සමාජය ගත්තොත් අපි ඔන්න ඉෂ්ඨකාන්ත මනාපිත රූප දකින්න අපි ඒ රූපෙට පුදුම ඇල්මක් තියෙනවා. ශබ්ද අහනකොට ඒ ශබ්දෙට පුදුම අපි ඇල්මක් තියෙනවා. ඒතකොට දැන් මෙන්න මේ කරුණු එක අපේ ජීවිතයේ යොමු වෙලා නම් තියෙන්නේ. ඒවත් එක්කම නම් අපේ කැමැත්ත තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. මේ කරන්නේ මානසිකාර නොකල යුත්තේ මානසිකාර කිරීමක්. මානසිකාර නොකල යුත්තේ මානසිකාර කරන්නේ කවුද? අසුතවත් පුතඥයා. එහෙනම් ධර්මය අහන්න අපි තුල කොච්චර තව සුතවත් වෙන්න කොච්චර අපේ ජීවිතය තුල සත්‍යවාදී විවෘත විය යුතුද? අවංක විය යුතුද? ඍජු විය යුතුද කියන කාරණාව පිළිබඳව හොඳට තේරුම් ගන්න. ඊළඟට පැහැදිලි කරනවා මොකද්ද මේ මානසිකාර කළ යුතු ධර්මය මානසිකාර කරන්නේ නැහැ කියනවා. අන්න මානසිකාර කළ යුතු මානසිකාර කරනකොට මොකද වෙන්නේ? නූපන් කාමාස උපදින්නේ නැහැ. උපන් කාමාසයේ ප්‍රහාණය වෙනවා. උපන්නෝච කාමාසෝ පහියති. අනුපන්නෝව බවාසවන උපජ්ජති. උපන්නෝව බවාසවෝ පහියති. අනුපන්නෝව අවිජ්ජාසවන උපජ්ජති. උපන්නෝව අවිජ්ජාසෝ පහියති. ඔන්න මානසිකාර කලයුත්ත මානසිකාර කරද්දී. හැබැයි ඒක කරන්නේ නැහනේ. එතකොට මොකද වෙන්නේ? අර කලින් කීව ටිකම නෙවෙන්නේ. ඒතර ඔන්න බලන්න එහෙනම් කාමාශ්‍රවයන් උපදින විදියකට නෙවෙයි නම් අපේ ජීවිතේ තියෙන්නේ. එතකොට මානසිකාර කලයුත්ත ඊළඟට භව ආශ්‍රව අවිජ්ජාශ්‍රව. දැන් බලන්න එහෙනම් අපි ඒ විදිහට මානසිකාරයක් කරනවද කියන කාරණාව. කාමාශ්‍රයයක් උපදින් නැති වෙන විදිහට. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ කරුණු ඔස්සේ යොමු වෙන ඇල්ම. ඒ එක්ක යොමු වෙන ගතිය. ඊළඟට භව ආශ්‍රව කියනකොට යම් ඕනම් පැවැත්ම. අවිජ්ජාශ්‍රව කියන සත්‍ය හොයන්නේ නැති ගතිය. ඒතර මෙන්න මේක වර්ධනය වෙන විදිහටද තියෙන්නේ නැති විදිහටද? මේක වර්ධනය වෙන්නේ නැති විදිහට නූපන්දේ උපදින් නැති විදිහට මානසිකාර කිරීමේ කෘත්‍යයයි අන්න මානසිකාර කලියුත් මානසිකාර කරනවා කියලා කියන්නේ. දැන් ඔන්න ඔබටම තීරණය කරන්න පුළුවන් අපේ ජීවිතේ අපි කටයුතු කරනකොට අපි කොහොමද හිතන්නේ? කොහොමද මානසිකාර කරන්නේ? මොකක්ද අපේ සිදුවෙන්නේ කියන කාරණාව පිළිබඳව හිතන්න පුළුවන්. දැන් අපේ මෙන්න මේ ආශ්‍රවයන් වැඩෙන විදිහකට නම් සිදුවෙන්නේ. දැන් මේ ආශ්‍රව තුන වැඩෙනවා. වැඩෙන විදිහකට නම් සිදුවෙන්නේ අර ආශ්‍රවයන් ප්‍රහාණය වෙන විදිහක් එයා තුලින් සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. දැකීමක් ඉස්මතු වෙන විදිහට සිදු වෙන්නේ නැහැ. දැකීමකට යන්න බෑ. සුඛියත්ව දැක්මට කොටු වෙලා ඉන්න රාමුව ඉක්මවන වැඩපිළිවෙලකට යන්න බෑ. මෙන්න මේක තමයි සාමාන්‍ය ස්වභාවය. මානසිකාර නොකලියොත් මානසිකාර කරද්දි මානසිකාර කලියොත් මානසිකාර නොකරද්දි රූපන් ආශ්‍රව උපදිනවා, උපන් ආශ්‍රව වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් ඔය දැක්මත් එක්ක දැන් මේ ඔක්කොම එක තියෙන්නේ මොකද්ද? මමත්වයට කොටු වුණ රාමුව. ඒ කියන්නේ කොහෙන් ගත්තත් Tamanට මඤ්ඤිත බවක් හැඟීමකට ඉඩක් තියෙනවා. ඒ සත්‍යයට ඒ ආසතුවක් පුතඥයට දුකින් නිදහස් වෙන්න බෑ. හොඳට හිතලා බලන්න එහෙනම් ආසතුවත් පුතඥ බව තුල මේ දිත්‍රි වලට හිර වෙලා ඉන්නේ නැද්දි පුළුවන් වෙයිද දුකින් නිදහස් වෙන්න? හැකියාවක් ලැබෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දිත්‍ති වලට හිර වෙලා ඉන්නවා නම් ඒ අසතුට පුතඥයාට කිසිදු ලෙසකින් මේ දුකෙන් නම් නිදහස් වෙන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් අපි කළ යුතු කාරණාව කුමක්ද කියන කාරණාව දැනගන්නට වෙනවා. අපි මේ නොකළ යුතු මානසිකාරයේ කිරීම තුලින් සත්‍යවාදී නැතිභාවය තුලින් ආශ්‍රව වර්ධනය වෙන වැඩපිළිවෙල තුලින් මේ දික්ටි වලට ගිහිල්ලා මේ දික්ටි ඉදමේව සත්‍යං කියලා මේ දික්ටි ගහණේ කාන්තාරයේ läගගෙන ඉන්නවද නැද්ද කියලා බලන්න. හොඳට හිතලා බලන්න. දැන් අද අපි ගොඩාක් වෙලාවට අර සත්‍යවාදී බවට තැන දෙන්නේ නැති නිසා මේ දික්ටි හොඳයි මේ දික්ටි නරකයි මේ මේකයි මේක අපි අර ලෝක කියන්නේ සත්‍යවාදී බවට යමු වුණාට පස්සේ ලෝකයේද ලෝකෝත්තරද මේ මේ කරුණු කතාවට එහා ගියපු යථාර්ථවාදී බවක් තියෙනවා. හැබැයි යථාර්ථවාදී කෙනේ ජීවිතයේ ජීවත් වෙද්දි වැරදි වැඩ කරනවද? නෑනේ. කොහොමවත් එයා සත්පුරුෂයෙක් නේ. වැරදි වැඩ කරන්නේ නෑ. අපි හිතනවා යථාර්ථවාදීව ජීවත් වෙන කෙනෙක් වැරදි වැඩ කරනවා කියලා. නෑ, එයා වැරදි වැඩ කරන්නේ නෑ. එයා වැරදි වැඩ නෙමෙයි නිවැරදි දේවල්මයි කරන්නේ, සත්පුරුෂ දේවල්මයි කරන්නේ. හැබැයි දැක්ම තුල අරක නෑ. හොඳට තේරුම් ගන්න. දැක්ම තුල මේ දිට්ඨිය නෑ. ඇයි? මානසිකාරයේ අයෝනිසෝ නිමි. අයෝනිසෝ මානසිකාරයේ වුණොත් තමයි දැක්ම තුල ඒ දිට්ඨියක් හැටියට හේදෙන්නේ.
ඊළඟට ඔන්න දැන් මේ අයුනිසමනසිකාරයේනේ පෙන්වුවේ. දැන් ඔන්න මේ ආශ්‍රව ප්‍රහාණය කරන දර්ශනීය ප්‍රහාණය කරන හැටි පැහැදිලි කරන්නේ. දැකීමෙන් ප්‍රහාණය කරන හැටි පැහැදිලි කරන්නේ. ඒක දැකීමක් ඇති කරගන්න ඉස්සල්ලාම දැනගෙන ඉන්න වෙනවනේ මේ අස්තුතවත් පුතජන බව කියන්නේ මොකද්ද කියලා. අස්තුතවත් පුතජන බව කියන කාරණාව දන්නේ නැත්නම් කියන්නේ අපි තාමත් ඉන්නේ අස්තුතවත් පුතජන භවෙමයි. ඒ කියන්නේ අපි අර කමක් නැහැ ඔය හිතපු දේ. කවදා හරි වෙයිනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අර මෝඩකමේ උපරිමත්වයට යන්න මේ ලෝකයා අර අඥානකමත් එක්ක යොමු වෙනවා. අර හිස ගිනිගත් බවකින් යුක්තව ඒක නිවන්න මහසි ගන්නවා වගේ යොමු වීමකට යන්නේ නැති. ඒ කියන්නේ අර දැකීමේ තියෙන තීර භාවය බුදුරණන් වහන්සේ පෙන්නනවා අර අස්ලෝමයක් 100කට පල්ලා විදිහේ උපමාව. මෙන්න මේ වගේ කාරණාවකට යන්නේ නැතිව ඒ වගේ ස්වභාවයේ හිතන්නේ නැතුව අපි හැම වෙලේම අර අපට සාධාරණීකරණය කරමින්ම අර සත්‍යවාදීව ආශ්‍රව ප්‍රහාණය වෙන වැඩපිළිවෙල එක හිතන්නේ නැතුව ආශ්‍රව වර්ධනය වෙන වැඩපිළිවෙල එක අපි මානසිකාරය කරන්න යමු වෙනවා.